දැමිෂ බෙල්ල මාරු මං දකිනවා එකන ඇත්තටම මාරු අපිට හරි ප්‍රශ්නයක් ඒක මේ ගොඩක් අයගේ බෙල්ල මාරු තියෙනවා මේ ලෙවල් කරන ලෙවල් කරන ළමයින්ගේ ඉඳන් අත දිගට කැක්කුම් යනවා බෙල්ලේ සිට යර නවාගෙන බෙල්ල නම පාඩම් කරන නිසා විශේෂයෙන් ඒගොල්ල පාඩම් කරන සාදි මම අපිව දැන ගන්න ඕනේ ඒගොල්ල ගිරියව ගැන විසිල්වත් වෙන කෙවල් වල සමහර අපලට ඇඳේ විට්ටම රසී පොළව තියාගෙන පාඩම් කරන එතකොට ස්නායු තෙරපේනවා දිගු වෙලාවක් මේ තියෙන තරගකාරී විභාග නිසා පැය 10 12 පාඩම් කරනවා. එතකොට අපි අපි නිවැරදි ජවීන ඇස් මට්ටමට පොත ගන්න ඕන කියන මොන පොත නැත්නම් අර ඉස්සර බෙල්ල බෙල්ල ඉදිරියට බෙන් කරන් ගාදී කශේරුකාවෙන් එළියට එන සිසුම් නස්නායු තෙරපිලා අත දිගේ කැක්කුම එනවා බෙල්ල සිට. මොකද අපි පරිණාමය වල නැහැ බෙල්ල එහෙම නවන්නේ නැතන. අපිට එතන ජොයින්ට් එකක් නැත්තම් දාලා ඉවරනවනේ. මේ වැලමිට සන්ධි වගේ අපි පොඩේ දියුණු වෙලා දීර්ඝ කාලයකට පස්සේ අපි මේ පොත් බලන්න පුළුවන් මොනේ. ගල් යුගයේදී මේ බෙල්ල නවම් වැඩි දීර්ඝ වෙලාවක් අපි ඉන්නේ නැහැනේ ගලක් ගන්නගෙන සතියකට ගන්න. ඔයගෙ තමයි අපි පරිණාම වෙලා තියෙන්නේ. දැන් මේ කම්පියුටර් ෆෝන් පොත්පත් බලනකොට දීර්ඝ වෙලාවක් නැහැ දාලා මෙහෙම ඉදිරියට නවම් ඉන්නකොට සුෂුම්නා ස්නායු තෙරපිලා ප්‍රශ්න එනවා. ඉතින් නිතරම ඉවරදී ලියවෙන විශේෂම ඩ්‍රොයින් බෝඩ් එක වගේ ඩ්‍රාෆ්ට් මනලා දින බෝඩ් එකක පොත් තියාගෙන පාඩම් කරන ළමයින්ට හොඳයි. ඔව්. ඒකත් දැන් වෛද්‍යතුමන් ප්‍රකාශ කරා වැරදි ඒරියාවක් කියලා. මොනවද මේ වැරදි ඒරියාව? ඔය තමයි දැන් ඉතිව වගේම දැන් අපි ලියන කියන ඒවා වගේම තියෙන ඕන වගේ කාර් කෙලවන්න ගියත් අපි ඩ්‍රයිවිං සීට් තියෙන අර ඇඩ්ජස්ට් කරන්න එක එක්කෙනාගේ උස හැටියට ඒ තියෙන්නේ. අපි ඒවා තියෙන විදිහට යනවනේ ඒක නර්ග හෙඩ්රෙස්ට් එක වල තියෙන විදිහට ඒ විදිහට තියෙන්න ඕන. දැන් කුස්සියේ ලුණියක් වැඩ කරද්දී පැන්ට්‍රි කබඩ්ස් වල මිටි මිටි නම් ගොඩක් යන නැවෙන්න වෙනවනේ. හුඟක් වෙලාවට හිටගෙන වැඩ කරන කෙනෙක්ගේ වැල මිට මට්ටමේ තියෙන්නේ තමයි වැඩ කරන මේසේ. එතකොට කොන්ද නැවෙන්න වෙන්නේ. දැන් අපි මේ බර කර්මල් කෝච්චි හරි උසන කොන්ද නවන්න නැතුව ධනස් වලින් පහත් වෙලා ඒක ඔසවා ගන්න ඕන ඇඟ කිට්ටු වල අරගෙන. එතකොට එන්නේ ඒ වගේ නිදා ගන්නත් ඉරියව් තියෙනවා. අපි ඉරියව් වල නිදා ගත්තොත් නිදි උලුකු කොන්ද කැක්කු මෙහෙම එනවා. ඉතින් අපිට නිින්දත් අවශ්‍යයි. අර නිින්දෙන් ගැස්සිලා හැරින්නේ අර වැරදි ඉරියව් නිසා අර ප්‍රේශිය දෙනකොට. ඔය දැකලා ඇති ගල් කිම්බීමට වැටෙනවා වගේ අඟඟකට වැටෙනවා වගේ ගැස්සිලා හැරින්නේ අර ප්‍රේශිය දෙනකොට හි බයනක හින පෙන්නලා ඇහැරවනවා. ඒ පේශියේ මුදා ගන්න ඒක ස්වභාව ධර්මයෙන් එන ක්‍රියාවලියක්. ඒකටත් එහෙම වෙනතුමත් සෝරි තමයි. ඒක පේශිය අන්තර වෙනතුම නිින්දෙන් නැගිටිනකොට ඒ පේශිය අන්තරපත් වෙන ගල් වෙන. ඉතින් ඒ හින්දා අපි ඉවර දිලි යවු වල ඉදියන්න ඕන හොඳ මෙට් එකේ එබෙන්නේ නැති සමතලා කෘෂ්ටික කොට්ට වැඩිය තියන්න තුනී කොට්ටයක් වුණ සමානලාකාර කොට්ටයක් හොඳයි ඉදියද්දි. ඔලිය මැදට පුළුන් අඩු දෙපැත්තට පුළුන් තියෙනවා. ඒක දෙපැත්ත පෙරළුනොත් අනික සයිඩ් හැරුණොත් කණයි උරේසය අතර අවකාශයට ඒ ටික තියෙනවා. උළු බෙල්ල අතර ඉන්නකොට ඔළුව ඉස්සෙන්න හොඳ නැහැ. සමහරක් හිටතර දැන් මේ නිින්දෙදි බෙල් උදේ නැගිටිනකොට මගේ බෙල්ල ඇද වෙලා කියනවා. මගේ බෙල්ල ඇද්දයි කැක්කුමක් ඇවිල්ලා කියනවා. එතකොට දැන් අර පැරණි මත විදිහට කියනවා පොට්ටේ අවුවට තියන්නේ. එතකොට බෙල්ලේ කොර වෙච්ච එක තියෙන නැත්නම් මේ බෙල්ලේ කැක්කුම මේ නැති වෙලා යයි කියලා. ඔෂානි ඒ පැරණි මතෙත් ඇත්තක් තියෙනවා. මොකද මේ කොට්ටේ අවුවට දැම්මම රස් අවුවේ රත් වෙලා ඒ රත් වෙච්ච පොට්ටේ අය යා සමට ඇවිල්ලා තියෙනවා. දැන් මොකද අපේ තාප ප්‍රතිකාරයක් අපි දෙනවා ඒ බෙල්ල නිලුක් වලට ඒ ස්පැසම් අඩු වෙන. පේශි වල තියෙන දර දඬු ගතිය අඩු වෙන. එතකොට දැන් අර මන්දනේ පෙරන්නෝ ඒක එක්ස්පීරියන්ස් එකෙන් දැකලා තියෙන රත් වෙච්ච පොට්ටේනේ අර බෙල්ලට ඒගොල්ලෝ අයි තියාගන්න වෙන්නේ ඕන දාලා ඒ රස්නේ මාංශ පේශි වල දුරුම බව නැති වෙනවා. කියන නිදාගත්ත කොට්ටේ අවුවෙන් තියන්න ඊපස්සේ ආයෙ නිදාගත්තාම අඩු වෙනවා කියනනේ. ඔව්. දැන් අපි අහලා දෙනවා කොට්ටේ එළියට දැම්මනේ කොට්ටේ එළියට දාලා සරම ඒ එළියට දාලා අවුවේ රත් වුණාට පස්සේ කොට්ටේ අරන් බෙල්ල තියාගන්න නෑ. ඒක ක්‍රියාත්මක මතේ ගොඩ දෙනෙක් දන්නේ නැහැ. දැන් අවුවට දාලා අරගෙන නිදාගන්න එතකොට අඩු වෙනවා කියන එක තමයි. ඔව් අපේ තාප වෙනස ගෙනියන්නේ දැන් මේ සුෂුම්න තියෙනවානේ අපේ මොළයට යන ස්පයිනල් තැලමික් ට්‍රැක්ස් වල රේස් වගේ ඉන්නේ තාප වෙනස මොළයට ගෙනියන්නේ වේදනාව ගෙනියන්නේ වෙන රේස් වල මේ තාප වෙනස ගෙනියන රේක වේගවත් හරියට දැන් මේ ආලෝක කිරණ ඉක්මනට යන වගේ ශබ්දයට වඩා ඒ වගේ සුෂුම්නාව දිගේ යනවා අපේ මොළයට ගෙනෙන සංවේදන ඒ කියන්නේ සීතලද රස්නේද කියන වෙනස තාප වෙනස ගෙනියන ඒක ෆයිබ් එක හිටුනේ යනවා තොඩේ අර කොට්ටේ වලට දීප ගාම රත් වෙච්ච කොට්ටේ එයාට ඒ රස්නේ දැනෙන්නේ වේදනාව නැති වෙනවා ඒ බල්ල ගල් කරලා එතකොට ඒ හිදිල මොලේට දැනෙනවා එතකොට එයාගේ මසල් එක රිලැක්ස් වෙනවා අර දරදඬු ගතිය ඇත්තට එවන්නේ පේශි ආරක්ෂා කරන්න අපි අර එක දිගට මේ නැවිලා ඉන්ජ වෙලා මසල් එක ඇදෙන නිසා තමයි ස්වභාව ධර්ම මේ දුර්ලභාවයේ වල අපි ගලව ගන්න ඒක තවදුරත් එයා තව ඒරියාවට ඉන්නව වෙයි විවේකයේ ගන්නවන්න තමයි ස්වභාව ධර්මයේ ප්‍රේශි ගන්න කරලා එවන්නේ. අපි දැන් ඒක තියාගෙන වලවන්න බැරි ඉඳ ඒක නැති කරගන්න තමයි අර
විදියට කරන්න ඕනේ. ඉතින් ඒකයි රත් වෙච්ච කොටේට හරියන්නේ. ඇත්ත ඒක. ඒක අපි මේ පැරණෝ කිව්වට ඇත්තටම පැරණිය හරයි. කියන ඒවා ගොඩක් දුරට දැන් හරියි. මොකද භෞතික විද්‍යාවේදී අපි භෞතික චේස් එකවල අදෝරත් කිරණ ලොදා ගන්නවා තාප කිරණ මේක අඩු කරන්න. ඒකයි. දැන් එතකොට වෛද්‍යතුමනි දැන් බොහෝ පිරිසක් යොමු වෙන ඇති දවසට කොපමණ රෝගීන් ප්‍රමාණයක් මෙවැනි රෝග තත්ත්වයන් වලින් ඔබතුමන් වහමනවාද? අනිත් රෝගී දරුවෝ අපිට සෑහෙන අපි අද කතා කරේ අතර සම්බන්ධව තවත් කඩුම් බිදුම් හින්දා ළමයි ගොඩක් එනවා. අපි ළමයි දඟලනවානේ කැවිස් ඒ අතර සම්බන්ධ අස්ති බිඳගෙන නිසාද කියලා ඒ වගේවත් අපි බහුලව තියෙනවා. වලට ඉදිරි වැඩසටහනක නම් අපි අස්ති බාගුණ ගැනත් කතා කරමු. ඔය අපි කතා කරේ අර විශේෂයෙන් අර නිතර යෝව යූස් වෙන නිසා වෙනත්